සන්දයාවක් ඔබෙක්වන්නේ ස්වාධන රපවාහිනී සව සහ යතිය ප්‍රධන පෘතිවිකාශය සමයි. ප්‍රමින් අවධානය ප්‍රධාන පවෘතිී සිරස්ථල පෙත. මහබැංකුව දුන් සහන ආර්ථිකයක්ත් ජනතාවත් ශක්තිමත් කිරීමට යොදාගන්න. ජනපති රාජ්‍ය බැංකුවලට කියයි බැදුම් කර වංචාව ගැන ෛත්‍රියගෙනුත් රනිල්ගෙනුත් ප්‍රකාශ සටහන් කරගන්න නීධපතිගෙන් පොලිස්පතිට උපදෙස් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට කිසිදු අනුමැතියක් නැහැ. MCසි කිවිසුමටත් අත්සන්න නැහැ ඇමති බඳුල හෙළිකරයි. දර්ගා සිද්ධියදී පොලිසියට නීතිය ප්‍රාත්්මක කරන්න රාජිත ඉඩදුන්නේ නැහැ. ගලගොඩාත්තේ හිවී කොමිසමට කියයි. තිය උද්ගෝෂකයන්ට පොලිසියේ සැලකිල්ල ගැන අගමැති නොසතු පෙන් කොරෝනාවන් ඉන්දියාව සලිට වෙද්දී නවසීලන්තයත් යල්ලි අවධහනමේ ජනාතිපතිවරණෙන් ජයගන්න ප්‍රම්ප් චීන ජනපති ජින් පින්ගේ සහය ගන්නත් ඇත් කරලා අවධානය දේශය පවෘතිී වෙෙත මා බැංකුවව ලබාදුන් සහන ඔස්සේ ආර්ථකය සහ ජනතාවල් ශක්තිමත්කිරීමට, රාජ්‍ය බැංකූ කටයුතු කළ යුතු බව, ජනාධදීපති ගොටාභය රාජපක්ෂමැතුමා අවධාරණය කරනවා. ගෝලියය වසංගතය එල්ලවී ඇති බලපැෑම් ජයගැනීමට සියලු ආර්ථිකශේත්‍ර නගසිටවියුතු බවයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. එහිදී කෘෂකාර්මික සුළුහා ම අධ්‍ය පරිමාණ්‍යාර ඇතුළු ආර්ථිකයේ විධ පැතිකඩ සංර්තනය කිරීම අධ්‍යවශ්‍ය වනවා මහජනමංකවේ ක්‍රියාකාරිත්‍ය විමර්ශණනය රීම සඳහා ජනාධිපතිකාරයාලේදී ඒ පැවති සාකච්චාවකද ගොටගේේ රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ. සම්ප්‍රදායික රටාවෙන් බැහැරව අලුත් සංවර්තන වැඩ පිළිවෙලක් සඳහා යොමු වියුතු බවද ද. පිතිතුමා මෙිහිදී අවදහරණය කලා. රටපුරාමුදල් සංසරණය වී යුතු අතර, නියම ගණදිරුකරුවන් හාව්‍යාපාර හඳුනා කෙන, නය නිකුත්කිරීම, රටපුරා විධී ඇති මහජරමයන්කුෘෂාකා හයිසියක් පෙත පැවරෙන වගකීමක් පවද. චනාධිපතිතුමා මෙිහිදී පෙන් වාාදුන්නා. බැංකුව ගමට ගෙනයාමට මේ අවස්ථාවක්කර ගති යුතු වනවා. බැංකුව සතු මුදල් බහ්ඩානානෑනිය සඳහා නයවශයෙන් ලබා නොදියයුතු බවයි, චනාධිපිතිතුමාාව දහරණය කළේ. ලිසිල් නයවාරික සඳහා ලබාදුන් මා සහයක සහනය අදාන්‍ය පාශ්වලට අනිවාරීෙන් ලැබිය යුතු වනවා. ඉදිකිරීමම් කර්මාන්තයටද ප්‍රමුකත්ේදියයුතු බව ජනාධිපතිතුමා සඳහන් කලා. මධ්‍ය ආදයම්ලාබින්ගේ නිවා සවශ්‍යතාව නාගරිකංවර්ධනනාධිකාරය සමගේක්ව සපුරාලීමට මහජනබැංකුව කටයුතු කළයතු බවද එතුමා පෙන්වා දුන්නා ගතවූ මාසාටකකාේ තුළ මජරමැංගු ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබඳ මෙහිදී ජනාධිපිතිතුමා දැනුවත් කෙරුණ. මහබැෙන්කු බඳදුම් කර වංචාව සම්බහන්ධයෙන් හිටපුූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපුූ අග්‍රාමාති රනිල් වික්‍රමසිංයන මහත්තුවරුන්ගෙන් ප්‍රකාශව සතහන් කරගන්නල් ලෙස නීතිපතිවරයා වැඩවන්න පොලිස්පතිවරයා වෙත උපතිස්තිී තිබෙනවාා. ට පපු ග්‍රාමාාත්‍යවරයාගේ උපදේශවරයකු ලස කටයුතු කළ එස් පාස්කරලිින්ග මහතාගෙන් සහ හිටපුූ බැංකුන් ලධාහරියකුගෙන්ද ප්‍රකාශ සතහන් කර ගන්නා ලෙස උපදෙස්තී ඇති පවයි නීතිපතිතේ පාර්ත්මේන්තුව සඳහන් කළේ. අදදින ගරු නීතිපතිතුමා විසින් වැඩබල්න පොලිස්පතිවරයා වෙත බැඳුම් කරවංචාවට අදාළ කටයුතු සම්බන්ධෙන්. උපදෙස් ලබාදීමක් සිදුකනු ලැබවා විශේෂීම දෙදස් පහළවේ දෙකයි එක දිනසිට දෙදස් දාසේ තුනයි තිස් එක දින අතර කාලය තුළ පවත්වන ලද බාණ්ඩාගාර බැඳුම් කර නිකුතුවන් පිළිබඳව පරීක්ෂාකිරීම විමර්ශනය කිරීම හා වාර්තාකිරීම සඳහා වූ ජනාධිපපති විමශ්‍යන කොමිෂන් සභහ වාර්තාාවේ නිර්දේශ මත පදනම්ව සිදුකරනු ලැබූ විමර්ශ්‍යනයට අදාලව තමයි මේ වැඩිදුර නයිතික උපදෙස් අදදින ලබාදීම සිදුකනු ලැබුවේ එම නයිතික උපදෙස් ප්‍රකාරව පුද්ගලින් හතර දෙනෙක්ගේ. ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට ගරුණීතිපතිතුමා විසෙන් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා ප්‍රථමයෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රපාල සිවිසේ නමහතාගේ ප්‍රකාශයක්ද එසේම හිටපු අගමැති රනිල් දික්‍රමසිං හම හතාගේ ප්‍රකාශයක්ද අග්‍රාමාත්‍ය උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කන ලද ආ පාස්කරලින්ගම්ගේ. ප්‍රකාශයද සාමාන්‍ය අද්ධිකාරී මහජන බැංකුවෝ වසන්ත කුමාල් යනායගේ ප්‍රකාශද. ගරු නීතිපජතුමා විසින් යොමුකර තිබෙන ප්‍රශ්න. එනම් නිච්චිත ප්‍රශ්න ආවරණය වන පරිදි ඔවුන්ගේෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසට. පදෙස් ලබාදී තිබෙනවා. එසේම මෙම උපදෙස් පරිදි කටයුතු කිරීමෙන් එම සටහන් කරගන්නාලා අද ප්‍රකාශ වල පිටපත් නොපමාව ගරු නීති ප්‍රතිතුමා වෙත ලබා දෙන ලෙසට වැඩබල්න පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් කරුණ නීති පතිතුමා විසින් උපදෙස් ලබාදීමක් අදදින සිදුකනු ලැබවා. ආර්ථිකය යලි පනගන්වා මුදල් සංස්තරණය වැඩිකිරීමට අදාල යෝජනා තුනකට කැබිනේ අනුැතිය හෙමි වුණා. සම කැබිනට ප්‍රකාශ්ක අමාත්‍ය ආචරය බඳල ගුණවර්තන මහතා කැබිෙක් තිීර නුම් දීමේ මාත්්‍ය හමේදීම යෝජනා සම්බහන්යෙන් පැලි කලා. ශ්‍රී ලංකා මහා බැංකූ විසින් ව්‍යවස්ථාපිත්ත සංචිත අලුපාතය සියයට හතරේ සිට සයට දෙගදක්වා. හල බ එකකට තැන්පත්වීරවන වානනිජ ැංකෝල සිය දෙකක් පමණයි මා භැංකුවේ තැන්පත් කරණ අනු අටකින් මුදන් මැවීමේ හැකියාව ඇති වෙන. රට ඇතුළට මුදල් ප්‍රමාණයක් ගලායාමට සැලැස්වීම තමයි මේහි අරමුණ. සාමා්‍යෙන් මේ දිනවල සමස්ත වානිජ බැංකූ විසි හය සතුව. බිලියන දස දහස පමණ තැන්පත්තිය. එකින් සියර් දෙකක් කියන්නේ බිලියන දෙසයක්. අතිරේක බිියන දෙසියකට ආසන්න මුදලක් දලවස්සේ නය දෙන්න අවස්ථාව තියනවා මේ ප්‍රතිපත්තිේ ක්‍රියාමාර්ගය තුළින් වානජ බැංකෝල්ට පුළුවන් අරු සුළුවා මධ්‍ය පරිමාණ කරමාන්තකරුවන්ට කොයිඩ් පීඩාවට පත්වෙචක්ච ජනකොටස්සොල්ට වැඩි වැඩියෙන් නය පාසුක සපේලා දෙ මා බැංකෝවිම් වානජ බැංකෝල්ට ලබාදනවා තවත් බිලියන සීය.ඒ බිලියන සී වානජි බැංකෝට බ දෙන්න සියට එකේ පොලියකට වානජ බැංකූ විසින් සුවා මධ්‍ය පරිමාණ කරමාන්තකරුවන් කොයිඩ් වසංගතයේ නිසා පීඩාවට පත්විට අයට සයට හතරගානි ඒ මුදල් නයවසින් ලබා දෙනව සහනපොලියට. පසුගේ රජේයටති විවිධ සේවාවල් ලබාගෙන සහ කොන්ත්‍රාත් ප්‍රධානය කළ මුදල් ගෙව යුතු අයට ගෙවල නැති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන දෙසය හතලියා. මනිසාදන් අලුත්ක්‍රමයක් හොයාගෙන තිබෙන ඔවුල්ළඟ තියෙනවා බිල්පත් යන. නිරවූල් කළයුතු බිල්පත්. ඒ සුරැකු පත් ලෙස බල සානධයි පොලියට නයක් ගන්න අවස්ථාව ලබා දෙනෝ තුන්ගෙන පියවර ලෙස. රජයේවිසින් අයිෑලයකනයකින් ඒ බිල් බේරුම් කරන්නත් තෙක් කඩදාසියක් ළඟ තියගෙන න්නවා වෙනුවට කඩදදාශය පයට තිල මුදල්ටික් ගන්න පුළුවන්කම ලබලදනවා. පෞදගලික වයිද විද්‍යාලයක් පිටුවීමට සහ රජය MC කිවිසුම අත්සන්කිරීමට තිරණ එකක ඇති බවට පලන වාර්තා අත්‍ය බෞද අමාත්‍යවරයා බෙහිදී කියයාසිටියයා. සමාර මාධ්‍ය හර ප්‍රචාරයකරන අසත්්‍යය අපි පුද්ගලික වෛද්‍ය විද්‍යාලය. ආරම්භ කිරීම සඳහා ආසිර රෝල්ල සමඟ එකකතාවයක් ඇති කරලා තිබෙන වගේ. මේම්පූර්ය අත්‍යයක් මං උස අධ්‍යාපන විශෂවාාර අමාත්‍යවරයා ලංකාවේ විශ්වවිද්‍යාරයක් වව උපධන ආයත්තනයක් තියෙනවනගේ අවශෙන් උස අධ්‍යාපනමාත්‍යයන්සෙන් අනුමැතිය ලබාගන්නට ඕනි. කිෙසිම ඉල්ලුම් පත්‍රයක් වත ලැබිලා නෑ. විශාල ප්‍රචාරයක් ගැෙනියෙනවා මේ MCC ගිවි සුමක් අසං කරන්නවා එක සම්පූර්ණ සාවද්‍යයක් මකන සාදයක් මේ MC ගිවිසුම. එක්සත් ජාතික පක්ස රජයේ විසින් තමයි සකස්කල්ති ජනාධිපති වර්ණයට සති දෙකකට කලිනුත් මේ අසං කරන්නමයි හැද එක්සත් ජාතික පක්සේ විසින්. චන්ද තිබත් චන්ද තත් ජන්දෙන් පසෙ තාව වුදු කියක් ගොටාබෙරජ පක්ස ජනාධිපත්තුමා හිටියත් අපේ ආන්්ඩුවක්යටතේ රටේ ආණ්ඩු කළම විවස්ථාවට පටෑනිියෝ රටේ පවතින ීති රීති දධ තියට පටහැනි කිසිමගි විසුම කවර පාර්ශියයක් සමඟුවත් අත්සම් කරන්නේ. නෑ. තේ අපනයන බද් මාස හයක අතතිට විමරතියනය කර ඇති බව කැබිට සමමාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේ් පතිරන මහතා ප්‍රකාශ කලා. අපි දැනට ශ්‍රී ලංකාවෙත් තේ අපනායනකරුවන්ගේපනෑනය කරන සෑම තේකිලෝවකටම රෘපිය තුනයි පනහක බද්ධක් අයකරනු ලබනවා. ම ද තුවන දල් ශ්‍ර ලංක තේ මන්ඩේ මගින් ප්‍රාත්මක වන තේ ප්‍රවරද්ධන වැඩ සටහන් සඳහා භාවිතා කරනවා. දැනට එම අරමුදලෙේ ශාල මුදල් ප්‍රමායිණ එකතු වෙලා තිබෙනවා. එම නිසාත් අර්බුදකාරි කාලසීමාව පසුකර නැවත ආර්ථක අතවත්ව වන තෙක් අපනෑනකරුවන්ගේෙන් අයකරුණු ලබන රුපියල් තුනයි පනහක අපන බද්ධ කිලෝග්‍රෑමයක් ම පැනවෙන. තාව කාලිකෝ මාස හයකටත් හිටුවන්නට කැබිනට මදඩි අවසල් ලබාදීලා තිබෙන. ලංකාවේ ගර්ණ මවරන්ට සහ ලමුන්ට නොමිලේ කන්්ඩ ත්‍රපෝෂ ලබදීම වැරසහණක් ක්‍රියත්මකයෙනවා මෙම ්‍රපෝෂ නි් පන්ද අවශවන සම්පූර් යෝදේ සහිත කිරිපිටි දේශය නිෂ්පාදකයින් අතර අතර්ගකාරි ලසු කැදී මගින් එම අවශ්‍යතාව සම්පර්ණ කරගන්නට කැබිනට පණඩලේ තිීදු කර. ලංකාවට දැනට වාර්ික, රුපියල් බිලියන හතලිකට අධික කිරිපිටි පමාණයක් ආනායනය කරනවා. එම ආනායන ප්‍රමාණයන් කමානුකූලව අඩුකිරීමේ හැකියාව ලංකාට තිබෙන බවත් ඉදිරි කාලය තුළදී ලංකාව තුළම ලංකාවට අවශ්‍ය සම්පූර්ණ කිරිපිටිවානි නිෂ්පාදනය කරන්ට දේශය කිරිපිටි නිෂ්පාදකින්ට දිරදීමනා ලබාදීමටත් ඒ වගේම වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකය ජනතාව දීරකිරි භාතය සඳහා යොමු කරන්ටත් අවශ්‍යටතු සිද්ධ කරන්න කැබිණට පනලේ තියදුක. බඳනාගාර නිලදහරින් ජනතාවගේ බදුමුදලට සාධාරණයක් ඉටු කළ යුතු බව ආරක්ෂි කලේ කම් විශ්‍රවාමිකේ ජෙන්ද්‍රල් මල් ගන්රත් මහතා පසනවා. ජේෂ් බන්ඳනාගන්න නිලධහරින් පිරිසක් අමතිමනොයි එමහතා මේ බව සඳහන් කළේ. අපි බලාපොරොත්තු වන්න පිරිසිදු බඳනාගර කාටවත් සෞත්තු විදියට සලකන්න තලාපෙලා හිරිහර කරන්න ගෙන නෙවේ යබික්න නමුත්. අයතා ක්‍රියාවන් කිවක්. බන්ධනාආගාරය තුළින් වාර්තානො විය යුතුයි. තමුන් ඇන්සලා අපි හැම කෙනෙක්ම වැටුපක් ලාගන්නවා ඒ වැඩටුප ලබාගන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදුමු දල්වලින් එකතු වෙන සල්ලි වලින්. ඒකයිමංගේ වැරදි වෙන්න ඇති අමතක් කරන්න. හැබයි ඉස්සරහට වැරදිඋනොත් ම මේ තර්ජනය කරන්නවත් කිසිම දැන්න මේ. අපි වෙනව පැත්තකින් පරීක්ෂණ ආරම්භ කන්නවා. දැනට මත් කීප දෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණආරම්භවෙලා තියනවා. අක්‍රමක කතා. ඉරගේ ඇතුළේ සිද්ධ වෙන්න ඉට නොදී හැමෝටම එක විදියට සලකන්න. අහිංස කළමයෙක් වනත් රිමාන් ප්‍රසිණකට ඇවිල මාස දෙකක්තුනක් රිමාණ්ඩකේ හිටියනං උ නැතිවෙලා එලියට ඇන්න බෝ වෙලාවට කාගෙද වැරැද්ද. අපි. මම වෙලේ සුදාගේ සල්ලිවලින් ඒක ඇන්නේ මහජනතාවගේ ගින්දරෙෙන් මං මගේ දරුව පෝෂණය කර ජිපාන ඉම්්‍රාණික සල්්‍යවයෙන් ඒක ඇන්න්නේ පාතාලේ රජවරුන්ගේ සල්ලිවලින්. මගේ දරුව පෝෂණය කරන්න මගේ ලමයි කෑවේ බිව්වේ ඉගනගත්තේ රටේ මහජනතාවගේ ගිනි ගොඩවඩින් කියලා හිතේන්න මොහොත්ත තමයි මැරම හොත. අය කතා දෙගන්නේ.. ඇමෙරිකා තානාපති කාර්යාලයේ අභියස්ස උද්ගෝෂ්ණය කළ පිරිස ෘතීමය උදගෝෂ්ණකරුවන් බව ග්‍රාමාතය මහිද රජපක්ෂ මතා පවසනවා. සේ තත් ඕුන් ර වූ ආකාරය සම්හන්ධයෙන් ආන්ටුවක් ලෙස පැදීමක් නොමැතිවාද විරුන්වවාදීන්ට පෙන්නීමට ඇති එකමදය එම සිද්ධිය පමණක් බවයි අගාමාතවරයා පෙන්වාදන්නේ. ග්‍රමාත මහිදරාජපක්ෂ හතා අවදුරටසනහන් කරන්නේ ඇමරිකා තානාපති කාර්යාල අිියස උදගෝෂ නිරත වූ ෘර්ත්මේ උදගඝෂණ කරුවන් පොලීසිය ප්‍රකෝප කරන ආකාරේද හොඳින් දන්නා බයි, පොලීසිය ම ප්‍රමවට හසුයුතු නැතිබවත් ඔවුන්් අවශ්‍ය පොලසිය සමග මහපාරය පොරබදන දර්ශන බවත් අග්‍රමාත්්‍යවරයාපෙන් පාදනවා. දෙදහස් පහලව යහපාලන වජයේ දහස් දහ නව වනතුරම කළේ උද්ඝෝෂණ කරුවන්ට කඳු ගේෑසහ බැටන්පලු ප්‍රහරල්ලකිරීම. එක ජනාධපති කාර්යාලේ සහ ලොටස් පර සම ුද පිියයක්ෙන් ටඇවතු. යාාල්න අන්ඩුව ලොටස් පාරේ ආවල්තරනිි උද්ගෝෂණ දෙෙල්ලක ප්‍රහරයෙන් ආභල් රන්වරකුගේ ඇසක්ද නති වූ ආකාරය, ග මත්‍යවරයාසහි පත් කරනවා, යාාපල්නව සමේද උද්ගෝෂ්ණ කරුවන්ට සැලකු ආකාය ගැන වචනයක් පත් නොක කියබූ අය. රිකා තාන ප්‍රතිකාරයාල අබියස සු සිදධය ළුප පාදක් පනබද ්‍රමාතවරයාස හන් කරනවා. දහස් දහ නව නම්බ හසේ ජනතිපතිරයේ ජයග්‍රහයෙන් පසු විරද්වවාදෙන් පට මටස දුක්ලක හිලකම් අග්‍රමාත්තවරයා පෙන් පදනවා මෙම මහමතිවරනය රජ තා අසරුවෙන් ලබාගත් ප්‍රජාත්‍රවාදී අයියක් බයි එමහතා පෙන් පාදයන්නේ. විට ගො කල්දමා ගැනීමටත් උත්සාහයට ශේෂ්ඨාධී කරණය ඉඩදුම් න්නේ නෑහැ. එදහස් හයියට දහස්දා හතර කාලේ තම රජයට මෙම ගෝටඩ පේ ජනපපුත්තුම අයටයේේ පවතින මේ රජයටත් ජයකතර ොහැකි අභියෝගයක් නැති බව කරුණා වසංගතය පාලනය කළ බවිදීන් ඔප්පු කර අවසන්. රජයවිම චන්තයට පමණන්නේ ජනාධිපතිවරණය සහ මහමතිවරය අතර සංක්‍රන්තිස්තමයේදී ලෝක අවදධහනට ලක්බන සූශේෂ ්‍රයක්‍රහනයක් දෙලලාාගනිමින. පතිවරන ජයගනීමෙන් පස ආන්ුවක් හටියට කතකිරීමටද වන. ඉතාමත් දුෂ්කර කාලයක් බව අග මත්‍යවරයාපෙන් පාදනවා දහස් පහලේද විදෙ කුමන් න තුලින් බිහි වූ හ පාල රජ්‍ය පැත්දන . එම මත්‍රනතර නූ වයි අග මත්‍යවරයාපෙන් බාදන්නේ. අලුත් ජනාතිපත්තුම පත්ති මත්මක පල වූ ඇැම් පුවොත් පත් පවාර්තා ඊට උදාහරනයි. බටහිර තානක්පති කාර්යාලයක සේවිකාාවක පැහරගෙන හිරිහරි කළ බවටවූ සිද්ධියද. එන්නක්. පු හම නිදහෙක ටේ දනු පාලනයක් පැමන ඇති බවට ගෙනයාීමට හැදු ප්‍රචාරය ව්‍යර්තතුූ බෞද ග්‍රමාත්්‍යවරයනහන් කරනවා. ඉදිරි මහමැතිවරනයේ අදදුට හැකයාාවබට මුල්තනදීමටත් යහපාලන බොරුව සහ වංචාව පිටදකීමටත් සියලු චදදායකන්ට මහගු අවස්ථාවක් පන බව ග්‍රමාත්‍යවරයාගේ විශවාසයයි. රුණාලනෙන් ලබාගත් ප්‍රතිය රැගැනීමට සෞඛ්‍ය උපදෙස් පිළිපදබින් පරිසරයාත් ආක්ෂකරගනමින් ආර්ශවත් ලෙස මැදිවරන ්‍යාරය නිර්තමන ලෙස මයින් රජපක්ෂ මතා සීලු අපේක්ෂකයන්ගේ ඉල්ලාස්සිටිනවා. ගරෝුණනාාව වසංගතය මර්ධනයේ දේශ ලංකා රජය ගත්පියවර, ඉන්දිය මහකොමසාරී ගෝපල් බගල මහතාගේ ඇගීමට ලක්වනාා. ඒ මහකොමසාරිස්වරයා සෞඛ්‍ය ඇමැතින, පවි්‍රා වණ්‍යාරච්ි මහත්මිය හැවුව අවස්ථාවරිද. මේ අතර මුහුදු සීමාව ඔස්සේ නීති විරෝධී ලෙස ශුලංකාවට සංක්‍රමය වීම ඉඩ මුල්මනන්න අහුරා ඇති බව ආරක්ෂක අංශ අවධහරණය කරනවා. න්දිය මහකොමරිස්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුව සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවත්වනා. ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඕනෑහම අවස්ථාවක ඉන්දී රජයේ සහය ලබාදන බවදධ මහකොම සාරිස්වරයා මෙිහිඳින හන්කළා. මේ අතර මහනුවර අයිතිහාස්ක ශවිදලදා සමමුදුන් බඳපුතාගත් ගෝපල් ක්ලි මහතාන්තුරුව COොවිD-19 වසගතය හමුවේ නැගී සිටීමට ශ්‍රීලංකාවට බාදන සහයෝකයේ සම්බන්ධයෙන් මාධ්‍යවත මෙලෙසාදහස් පල කළා Almost every country in the world, and uh, the good thing about Sri Lanka is that, the, by and large, the disease has been this its spread has been controlled. ර හැම රටම අභියෝබියල්ල වෙලා තියෙනවා හොඳ දේ ශ්‍රී ලංකාව රෝගගේ පාලනය කරතිබීමේ ශ්‍රී ලංකාවේ ආර්ථකට දැන් ඉදිරියට ය හැකි ඉන්දියාවේ තත්ත්වේ දැන් පරිවත්වයට පත්වෙලා තියෙනවා. ඉන්ද ආග්‍රාමත්්‍යවරයා පසු මාසේද ශ්‍රී ලංකා ජනාධපතිවරයා සමග කතා කලා. මෙරට ආර්ථිකය නගස්ටුවන්න අසල්වෙසි රට විදිහට උපරිම සහය ලබා දෙන්න සූදානම් බවත් ඒදී ප්‍රකාශ කෙරුණා. Work togetherලකා for the Economic recovery. මෙය අතර ඉන්දියාවේ කොරෝා ආසාසධ තැන් සංක්‍යාව සහ සිදුව මර්ණ සංඛ්‍යාව එහලයාමත් සමඟ ශ්‍රී ලංකාවට එහි බල පෑම්වම කිරීම පියව ැති බෙනවා. මෙ අතඒේ අනමසර සංකමන සහ කිසිු ඉඩක් සැලසෙන්නේ නැති පරිදි මුූතරේ ආර්ක්ෂ තර ඇති බව ආක්ෂක අංශ පවසනවා. ඉන්දියාවේ සිට පොරෝනා රෝගීන් මෙරවෙට පැමිෙනවා කියනකාරණාව බොහොම පටුසංකල්පයක්. මේ හටේ කොයිදදහනම ආසාධනය ්‍යපෂන සමගම. රජ විසිම පති පත්මේ තිීනක් ගනු ලැබවා ලංකාවේ සියලුම නීතයන කූල වරවල සහගන්තට පළල් තුලින් මගින්ට කඇතුල කරගනීමට අත් කියල නඒ අස්ථාව සිටම නායකහද මේ සඳහා හවශ්‍ය වැඩිළල ලෙදවා. දව ටාවගේ අපි ජාත මුදුසිමාව පවා පිපුරු ආරශ වැඩට පික් න ලතිබෙනවා මරටින් වාර්තාාව කොරෝ ආස්ද තයන සංකාව එක් ස් ාව සිිවි හර දක්වා කියල ගොස්තිබෙනවා රෝල් පල පති කරලබන සංකාව හ ය න දෙක්. හ හස එක්දනක ූර්න සවේ ලබා රෝහල්ලින් පිට කොස්තිබෙනවා කොරන වරසේ සාධනයේ ව පූර්ණ සවේ ලබ නවිකහමද සසාමාජිකන් සංඛ්‍යාවද හලකොස් ඇතිබයි නවිකහමුදා පවසන්නේ. බාහිර සමාජය කොර රග හම නොවනද මලෙ පක්ෂස හහා සාම්ප්‍ර ලබාගැනීම තවදුරටත් ප්‍රාත්මකයි. අදන ද අලුත්කඩ මහස්ත්‍රා අධිරන ෂ් පපදේශේ හමරි තෝරාගත් පනහක පමණ පරිසගේ සාම්පල පරක්ෂස හ ාගරන. මහිද මහිස්ත්‍රාතුසාාවට හල් ෝ මාවත. අවට වතු හතරකින් පුද්ගලින් තෝරාගෙන කුඩා නියන්දි ය තෝරාගෙන පුද්ගලින් පනහකගේ පසියන් සහර රදුර පයක්ෂ සිදු කරන ලබවා. මේ කාර පි ුඩා නියදි තෝරගෙන දිගින් දිගටම සතට දෙතුන් සරය පිය පක්ෂ සිදුර බවා ේත දශ ුලාකය ට ග ටයතු තවදරටත් ්‍රාමයි ඩුබයි රජයේ සිට පුද්ගලන්දසිේ අනදනක අද අලියෝ මරට තරගෙනන ලබවා ේෂුලන්කන් ගන්ායින්. ම වරු ද හ දරුවන් නදදිෙක තුත් ොන්තු ල ද CR ෙක්ෂ සිතුකරීම න්තුර රුණ. නක් තුළ දහස ඉක් වූ එහළම ෝVID් மරණන සංख්‍යාව, ඉන්දියාව Eයේ ார்ාවුණ. ල්ලි හ ම් ාහි සංඛයාලකන සංශෝධනයක්ත් සමඟයි. සංශෝධනවලට අනුව මුම්ඹාහි කෝවි් මරණ අටසි හැට දෙකක් වාර්තා වූ අචර දිල්ලි ගරෙන් වාර්තා වූ මර්ණන සං්‍යාව, හරසියකින් ඒහ ගොස්තිබෙනවා. ඒ අුව ඉදාවේ මුළල කෝවි් මරණ සංක්‍යාව දොස් දහස්දිසි හැත්ත හතරක් දක්වා හළ ගොස්තිබෙනවා. දිල්ලි නරයේ වෛරස පාරනය මෙවනට ිඳට ඇති බයි බධහරින් පවසන්නේ. ඉන්දිය ජනතාවට නගර අතහැරදමා පලායනලෙස යරුවෝ පරටවල් පවසා ඇති බව දල්මේල් පුවත්පත වාර්තා කරතිබුණ. V- හෙවත් නව්‍ය කරුණා ෛරසය මේ වන විට ලෝපරා අසු හතරලක්ෂ විසි අදහස්තුන්සිය හැටහත්දනකුටආසාධනිය විතිවෙනවා. සවේ ලබායිති රෝගින් සංඛ්‍යාව හතලින් හරලක්ෂ තිස් හයදහස් දෙසියානූ හතරක්. වෛරසේ ආසාධනයවීමෙන් මරණ හාරලක්ෂ පනස් එක්දහස් නවසේ විසි හයක්වාර්තාාවනවා. රටවල් හස්වන් පාලන ප්‍රේශ දෙසිය දහතුනක වෛරස ්‍යාපතිවඇති බවයි ලෝක සෞකි සන්ඳධන පවසන්නේ. ොවි සංත ්‍යාති්‍ය සේකවීමත් සමග චීන, බේජන් අගනුවර සිට ගමන් අරමණ ගුවන්ඥානාා දහසකට අධක සංඛ්‍යාවක් අහටුවීමට බලධහරයෙන් පියවර ගැති වෙනවා. ගතවූ පෑ විසි හරතුළ චීනේ නව ආසධතයන් විසි අටධනකුවාර්තාාව ඇති අතර එන් විසි හතර දෙනකුම සමාචි තුලින් හමනා. ජ ව ෙැන ියන සකට ික නතාවගින්. සේට අසුවකට පමන අවශ්‍ය එලවු පලතුරු සහ මස්මාංච ැමීමතු කරන ි ාඩ වෙල ොලින් රස් කර පළම ආසාධ ්‍ය වාර්ථාවන. රපේ ආනයන කරන සම ක් යන්ගෙන් න ද ම දකලයාට රසය සම්පේශ වන්න ඇති බවට සැමතුව ති යි ද හන් කලේ නග්‍ර දශ විසි හතක් සම්පර් ය වාදමීම ඒ කටයතු කරනා. නවසීලතේ බත් කෝවිට් ආසාධතයක සස්වාගැතිබෙනවා පාකිස්ාන ලාහොනවසිට පවැණ හැ හැදදි නවසීලන්ත ාතිකුටයි මෙලෙස කරෝන යිර සයාහසාධන ීතිබෙන්නේ කෝබේ වසංගතයට සාර්ථක මුහන්තුන් වටත්පන නවසීලන්තෙන් සටතුනකට පසු පළමු ආසධතයන් දෙෙනනා වාර්තාාවීමමත් සමග දේශතීමමා නිරක්ෂණ කටිතුුඳහා හමුදායද වීමට නවසිලන්ත අග්‍රාමාත්‍ය ැෙන්ඩ ආඩන් කටයතු කරතිබෙනවා. ගතපුූ පෑවිසි හර තුළ ඉහළම ආසධිත සංඛ්‍යාවක්වාර්තාාවන බ්‍රසිීලයන්. එම සංඛ්‍යාව තිස් එදහ හාසිය හත්තෑපහක්. මෙමනවිට ප්‍රසිලයෙන් වාර්තාාවන මුළු ආසධතයන් සං්‍යාව නවලක්ෂ හැට දහස් තුන් සයනාවයක්. පේරුරල් චන් ෛරස ආසාධනෙව 1න් දෙක්ෂ හතලස් සක සංඛ්‍යාවක්වාර්තාාවීති බෙන්නේ වරක වරසය ආසාධනය කෙන් ද්‍රස්ථානයක් වූ ඉතාලියද අභිබවමින්. මරිකා ලො ඉහළම ආසධතයන් සංකඛාවක් වාර්තා කරන්නන්නේ එයට සිද කරන CR පරක්ෂ සංක්‍යාව හල අගේ පැවතිම හේතුවෙන් බ යි ඇමරිකා නා හිපතිද න ට්‍රම් පසන් න ෙට මෙරිකාාවයිෙන් වාර්තාාවන කොවි් ර සේ සාධනව වන්ගේ සංඛ්‍යාව බිසි දෙලක්ෂිහතර දහසක්නවාති වෙනවා මරන සංඛ්‍යාව එකක් ක්ෂිෂ දහසකට අසන් වියඇති වයි වාර්තාාවන්නේ. මෙ අතර වසගතත්වය හමුවේ රට වසාදමීම හේතුවෙන් ඔස්ට්‍රේියාව රකයා අනුපාය වසර දහ නවයකට පස එහෙලගොස් ඇති බව එරට ග්‍රමත කොට් මරිසන් පවසනවා. ්‍රලාව ං යාලේකන කාර ංශි දත්ත අනුව අපපේල් මස රකයා ලක්ෂ හයක් අහිමිවිීඇති අතර පසගේ මාසේදී තවත්රකයා ලක්ෂකට වැඩි සංඛ්‍යාවක් අහිමිීතිබෙනවා. ඔස්ට්‍රලියාවේ රකයා අනුපාතයේ සේට හයිදශම එක සිට සට දහදක්වා එහළයාමේ අවදහනමක් පවතින වයි එරට අගලාමාත්‍යව ය ඳහන් කරන්නේ. ටපුූ අමාත්‍ය රාජිත සේනාරද මහතාගේ නොහෙක්මුණු ක්‍රියා හේතුවෙන් අලුත්ගම දර්ගානගරය ඇතිවුණු සිදධ පිළිබඳ නීතිය ක්‍රියාත්මකිරීමට නොහැකි වූ බව බොදුබල සේනාසන්න දහනේ මහලේකම් පූජ ගලගොටත්තේ ඥානසාර ස්වාමන් වහන්සේ පවසනවා පස්ක ඉද එල්බ ත්‍රස්ත ප්‍රහය සම්න්ය ස්වාබලිථහ පත් කර ඇති ජනාධප්‍රතිකමස මහමුවේ ක්ෂි වාාමිනව උන්හසේ බව ප්‍රකාශ කළේ. දෙනහස්දා හතර වසරේදී පූච් ගලකොඩත්තී ඥ්‍යානසාරුසාමෙන්න් වහන්සේ ස්ථානකකිහිපේකදී සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් කොමිසම මෙහිදී කරුණු පිමසා සිටියා. වහපවාදේ ප්‍රජලිතකරීම සඳහා කටියුතු කළ ඇතැම් දේශපාලනක්ෂයෙන්ගේ ක්‍රියා කලාපය පිළිබඳවද ඔන් වහන්සේ කරුණු දක්කුවා. ஸ்ீ லாக்காவ துல அந்த தவாது பற விவிது ஆகமிக நிக்கயான்பிළபாது ஜனதாவ தனுුවற்கරීමது சயசங்குதாானே கட்டிவுத்துக்கළ බவ போூச்சு ஞானசாரசாமி வ சேபசவாவில் ப வனசங்காரிய පිළිබது முடிொன்ம கருணු ஹெலදரவுக்கலேே தමண் பவை ஒன் வහ சேபவசவே. දෙවබව තුරලට සැපත්න් ගරු ඕනස්ට් පෝරුතුොට පියතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කළුතුර කටකුරුන්ද ශාන්ත පිලිප්නේරි දේවස්ථානයේදේ අද සිදු කෙරුණා. ඕනස් පෝරුතුට පියතුමා දේශීය සිනමාවේ ප්‍රගමනය උදෙසා කලාකෘති සමාජගත කිරීමට පමණක් නොව. ඒවා අගයමින් සිනමාව නගස්ටුවීමට මංගු දායකත්වයක් දැක්වූවා. සිගනිස් සිනමා සම්මාන උලෙල උන්වහන්සේගේ වටිනා සංකල්පයක් ජාතික කතෝලික සිනමාපර්ෂදයතුනින් කලාකරුවන්ට සේම නවක විචාරකයන්ටද උන්වහන්සේ මග හෙළිකළා. ගරු එනස්ට් පෝර්තට පියතුමා පෙනුවෙන් අවසන් දෙව්‍ය පූජයාගේ කොළඹ අගරදුගරු අද උතුම් මැල්කම් කාදිනල් වන්ජිත්මි පණන්ගේ ප්‍රධානත්වයෙන් අධසිු කෙරුණා. මහජින නෝජතයන් අලාකරුවන් වින්ම විශාල පිරිසක් උන්වහන්සේගේ දේහෙට අවසන් ගෞරව දැක්වීමට එක් වුණා. ඕනස්ට ෝොරතට පියතුමාගේ දේහෙ පිළිබඳ අවසන් කටයුතු නිරෝ දැන නීතිවලට අනුගතල මින්චිදු කෙරුණා.උන්වහන්සේබෙනනුවෙන් ජනාධිපති ගොටාවය රජපක්ෂමතිතුමා නිකුත් කල ශෝකපණිවොඩ කියවනු ලබවේ කලමුල්ල මී සම් සේවක ඉන්දරත්න සිරිපනාන්දු පියතුමායි. අග්‍රාමාත්‍යය මහින්ද්‍රරජපක්ෂ මහතාදාගේ ශෝක ප්‍රකාශය තරාල මී සම් සේවක ජද් සුරේෂ්පියතුමා කියවනු ලැබවා. ඒහෙ කටකුන්ද මාණු කතෝ ලික සන හ ේදී භූමදහනය කරමා. මජ පත්‍ර භහරදී ඇති සෑම පිළිගත් දේශපාලන පක්ෂයකටම හෝ ස්වාධීන කණ්ඩාහමකටම රූපවාහිනි සහ ගුවන්ද දේශපාලන පචාරක පහසුකම් ලබන්ද යුතු ව මැතවරන කොමිෂන් භාව පසනවා මෙ ගුවන්කාල වෙන් කිරම සොඳක් කුසපත්ැදීම අනිා පෙරවරු දහය සිට දොල්හදක්වා කොළමහත බස්න හිර පාත් සන්දර නිකෙ ්‍රපනාාර දීසිද කිරීමටයිනයම ශ්‍ර ලංකා ගන් දි සස්ථාවහ. ්‍ර ලංකා රපහිනි සස්ථාව සමගකාබද්දව එම කටය තුසිදු කරන බවයි මතිවරන කොමිෂන් සභාව පවසන්නේ මේසන් හා වලංගු නාමයෝජනාපත්‍ර භහරදී ඇති පිළිගත් දේශපාල පක්ෂවල ලකම්වරුන්ට , ස්වාධීන කඩායම්ඹල නාකන්ට් ෝ ඔුන්ගේ ලිත බල පැවර නියෝජිතන්ට සභගවිය හැකි බවද, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. හ බැක්වේ ්‍රතිපත්ති සහ නිලධහරීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අදත් මාධ්‍ය හමු කිහි පේකදී අදහස් පලපුනා මුදල්මතශ ඒේකට වගේ මත් තියන ඇයියා මේ මහබැංක්වේ ේදවල් එවි ැලි නැතිකෙන. එතකොට මුදල් ඇමතිවරයට වගේ මත් තියෙනවා ඇයි මේ පිබඳ මුදල් මස ේකම ලොෝ වැගත නැති නිසාම අප කියන් මේ ප්‍රශ්න පටන්න්න ඕන ැ ලිම ැති . එතැන්ට වගේ පවර නැතු ඒ එකු නිදහස් කරලා සේවකයන් විතරක් දොස්පෙනක පසිද්ධිය. ඒක වැරදි. දේශපාලන කුහොකය හැටියට හංවඩු ගැෛච්ච ජනතාව මුක්ති පෙරමුණ. නැවත නැවතත් ඒ සනාධ කරමින් පවදි නොමේ ජනතාව වරුණේ යන්නේ බලාපොරොත්තු වෙච්ච මන්ත්‍රීයාසන හය බාගන්නවන් දෙෙවෙයි. යා ආණ්ඩු කරපු කාලේ කැන යාලා විපක්‍ෂේන්ඳ ආ්ඩුවක් කරන්නේ ඒආණ්ඩුව ඇති බරබුදු අපේ ආ්ඩුුවනෙන ජනනාධපජතුම ආගමතිතුමා මට තියෙන අවබෝධයනං. දැ ජනාධීපතිතුමා ගැල්ල කතාකරේ මහා බැංකුවේ අධිපජිතුමාට සාහනිලධාරීන්ට. දැන් ඒ කතා කරලා අද ජනත සහත් ලැබිමින් පෞද්ි නමු. ගෝටාාවේ රජපක්ෂ හත් මෙැතුමා ජනාධපුත්තුමාන් ගෙව්වේ මහ බැංකවේ නිලධාරයට නෙවෙයි අගමැති මහින්ද රාජපක්ෂ ැත්වට තමයි ඒ වාක් ප්‍රියාර් ඉල්ලකරේ කියලා. කොටවන්න අහද නවමේ මංගේඒ අන්ඩුකු මාරිසානය මහත්තට කියෙනවා. රාජ පක්ෂලව කොටවන්න පුළුවන් කමක් මේ රටේ නෙහෙහිකිෙක. ක ජාගත්තොත් හොදයි කනෙක ම කාර්ණක දරදිියීමමක්කරක්. මහා බැංකවේ අධිපති පත් කළේ කවද. මුදල් ඇැමිතිවරයා පත්කළේ කවද. පෙරසිට සමයේම සිටිපු නිලධාරීින් මේ අය. අපේ රජයෙන් පත්කරපු නිලධාරිී නැහැ. දැන් ජනාජිපති තුමා දවස් දෙකට ඉස්සල්ල එක පාට උදේ සාකච්චත්තියලා සැබැහ තත්ත්වය කියලා දුන්න මහබැංකට. මේ අවු මාසමටක් බග හිට හෙටව වෙනකට දෙන්න කිය ඇතව හැටවෙන්ඩ ඉසල්ලා ඔලි අනපත සියරදකින් අඩු කරන්න. අනනි දේයනෙම කියනකක් ඉන්නෝන එක කරන්න ඒ කිව්වාහම එක දවස් ඒ එක පෑ අත්තකින් කරන්න පුළුවන්න ඇයි අවුරුදු පහක්තරන. මේම කට්්‍යියම ඔය ඒක ඩිෂන් පුට්වල තන් කතා කරන්න ම වයි අුත් බෝතල් වල දාල කටතු කරන එක. තත්ති විශේෂ සහනාධාර නය වර්ග කීපයක්. නති ගටාාව රජ පක්ෂ ඇත්තුවා ති හඳුන් දුන්න. හැබක ක්‍රියාත්මකූමේ ශ්‍රීලන්ක මහ බැක්කොත් වානජ බැන්කොත්ේ අරගන එක බොහුරගුරුපුරුවේ ඇලිමෑලි තත්වයෙන් විස්සර හටගියයි නිසා ඔහු ඒ පිළිබඳ බොහොම තදින් කතා කරා රටේ ද්‍රවිශීලතභාවේ රටේ සංසරන මුදල් ප්‍රමාණය වැඩි කිරීම විතනයි මේ වෙලාවේ. මේ රටේ ආර්ථිකය නැවත පනගන්න ශක්තිමත් කරන්න නිස්පාදන සේව පනගන්න කියන හොදව කරම. අපේ අපේ ආර්ථකය සම ට ද පවට වනව පි පක්ෂේ ට ම ට කාර ප න්න ආර්ති විි ද ව උන්ගේ කතාර හො න්ඩ ඇදල රට ගොඩනගීම ැත්තම ට ඇත්ත ර රන ජීව සේන සිංහ ප්‍රකාශයක් කරලා තියෙනවා මහා බැංකුව කළමනාකරණය කරන්න අව්‍ය පිරිස ගෝටාබේ රාජපක්ෂ මැත්තුමාට. නොමැත ඒ නිසා එතුමල්ලාට පුළුවන්ය මේ මහාබැංකුවයේ රාජකාරිවලට උපදෙස් දෙන්න එතුමල්ලාට පුළුවන් කියලා. එතුමල්ලා බහබැංකුව සමතලා කර එකනිසා අප එතුමන්ල්ලාට කියනවා ඇතුමල්ලාගේ සහය කිසි සේත්ම අපිට අවශ්‍ය වෙන්නේ නෑ. බෝහ ම අමාරුවෙන් මහාබැංකුවයේ බිත්ති අතර අපි ඔවුන්ගේ පාලනයෙන් මුදවගත්තා කියන එක අපි මේවෙලාවේ මතක් කරන්න ඕනි. වතු සේවක දයිනක වැටුප සහ ගැටලු සම්බහන්දයෙන් වතු ස ග මහිිකරුවන් සහ ලංකා ම් කරු ්‍ර නයෝජ ත න අතර සසාකච්ාවක් ප ත් ව ්‍රමාත මහිද රජ පක්ෂ මහතාගේ ප්‍රධානතුවන්, එම ස ච් සිදු කරන. වතු සේවකයන්ගේ මූලි වැටපවන රුපියල් හත්සයට අමතරව මිලකොටාස් අතරේකදීමනාව නිශ්මාතන දීමනාව හා පැමිණිවීදීමනාව ඇතුූ රුපියල් දහසක් දක්වා දයිනික වැටුප හල ැක්වීමට ලකාකම්කරු කුංග්‍රසේල්ලිකම්, ජීවන් තුොන්ඩුවෙන් මහතා වවතු සමාතම් හිමිකරුවන්ගේෙන් ඉල්ලි මක් කලා. වතු සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් වතු සමාකම හිමිකරුවන් මෙහිදී අවසන් එකතාවකට නොපැවිනිි අතර කඩිනමින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාතවරයා ඕන් වෙත දැනුම් දුන්නා. වතු වැටුප ඩිරීම සම්බන්ධ තීරණත්මක සසාකච්ඡාව, ලබන බ්‍රහස්පතින්තා අග්‍රාමාතවරයාගේ ප්‍රධානතුවෙන් පැවැත්වීමට නියවිතයි.. වසර විස්සකට ආසන්න කාලයක් පුත්තලම ලුණු සමාගමයේ සේවය කළ අයෙකුගේ සේවය අත්හිටවීම හේතුවෙන් ඔහු බිරිඳ සහ දරුවන්සිව දෙනා. ලුණුසමාගම ඉදිරිපිට නිහට විරෝන්දතාවක් අද ආරම්භ කලා. ඔහුට සහෝගේ දක්වමින් ආයතනී සේවකයන් තුන්සිය දෙනකු පබන විරෝධතාවට එක්ක වනාා. බරපතල විශමාචාර ක්‍රියා හතරක් පිළිබඳ චෝදනා නගමින්, සේවකයාගේ වැඩ තහනම් කිරීමට, පුත්තලම ලුණු සමාගම කටයුතු කර තිබුණා. සේවකයාගේ සහහි සඳහා පැමි සේවකන් සඳහන් කරන්නේ අදාල සේවකයා චෝදනා සම්පන්ධයෙන් වරතකරුවු නෝවන බවයි. ආයතනී සිදදු ඇති අක්‍රමිකතා සේවකයා මත පැටවීමට එරහිව, තමන්ත විරෝධතාවට එක් වූ බව ඔවුන් සඳහන් කලා. මෙම ස්ාට පැමි ටපු පාටලිේතුමන්ත්‍රී අරුන්තික ප්‍රනාාන්තු මහතා ආයතනයේ අධ්‍යක්ෂ වණඩය සමක සාකච්චා කර ගැටලුවට තර සිඳමක් ලාවීමට කටයුතු කරන බවයි සඳහන් කළේ තීර තිබබේ අධ්‍යක්ෂ මණ්ඩලය අටවිනිධාර අබනිධාරසෙනවා එතකොට තින්දුවක් ගන්නා කළ මකවා එතකක් ඉන්න බෑ අදදව සදුතත් තිීන්දුවක් අරගෙන ඒගුල් අගෙන තින ීදුවක්්‍රාත්ම කරටගේ. ෘතියේ පුහුණු ආයතන ලබනමස හය වන දාස්සිට අධියර කකිහිපයක් ඇටතේ විවෘත්ත කරන බව නිපනතා සනු වර්ධන රැරක්ෂ කටයතු සහ කම්කරු සබඳන්තා අමාත්‍යංශය පවසනවා. නැවත්ත විෘතකිරීමේදී අනුගනය කළයුතු සෞඛ්‍යෝපද ස්මාලාාවක් සීල ෘති පූුණ මධ්‍යස්ථානවිත නිකුත්රඇති බයි අමාත්‍යංශය පවසන්නේ. පලමු අධීරයටේ විෘතිය පුහුණු අතනකිහිපයක් විවෘත්ත කරනවා. බෘතේ පුහුණ අධකාරය විදේශ සේවා න්‍යුක්තිකාර්යංශය ශ්‍රීලංකාජ්‍යවාන අ්‍යසආයතනය කර්මික අධ්‍යාපනහා පුහුණ කිරමේ දෙපර්තමන්තුව සහ ජාතික අධනිකත් වහාකාර්මික පුහුණු කිරීමේ අධිකාරියට යත් සිසුන් පනහට අඩුම් අධ්‍යස්ථානයි සිසුන් පනහකට වැඩි අයතන සදුසු පරිදි කොටස් වශෙන් විෘත කිරීමට නියමිතයි. ෙරයි මත්කඩු ග්‍රෑම් දෙසිියය හැත හතරක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වර්ධකරපු, දේවගේ තුසිත චාමරහිවත් කුඩුතිලා නැමත්තාට කොළඹ මහාධිකරණය මරණීය දන්ඩනය නියම කළා. දීර්ග නඩු විභාගේකි නතුරුවයි මහාදිකරන විනිසුරවරයා මෙම නියෝකය ලබාතුන්නේ. දෙදහස්දාහතර වසරී ජනිවස විසිස වඳදා හරවවින් බත්කුඩු ක්‍රෑම් දෙසිේ හත්තහතරක් සමග විත්තිකර බත්තර මුල ප්‍රදේදී අත්තරංකෝට කෙනතිබෙනවා ඒ පොලස් මද්‍ර ව නාශකකාරයන්ංශයමින්. බත්කඩ සතගේ තබාගැනීම සහ ජාවාරම් කිර බැන චෝදනා සධහරණ සැකින් තොරව ඔප්පු වී ඇති බව බාධ කරන වෙනනිසරු විකුම් කල්ුවරච්චි මතා තීන්දු කලා, චෝදනාවව සම්බන්ධයෙන් විත්තිකරු වසරහතකට ආසන්නකාලයක් රිමන් බහරී පස වනා. මෙතර දහම් පාසල් අධ්‍යාපන ලබාකනනිව සඳහා පැමිණ, නවහැවරදි දැරියකට බරපතුල ලිංගික අතවරයක් සිදුකිරීමේ චෝදනාවකට වරදකර වූ, චීවර දහරියෙකුට කොළඹ මහාතිකරණය බරපතල වැඩ සහිත, වසර අටක සිරිදඩුවමක් නියම කලා. ොන්න ප්‍රදශය හාරස්ථානක විාධිපති දුහර දැරු හතලි හත්හැවරදි චීවර දහරයෙකුටයි දඩුවම් නියම කරුණේ ඊතාමතරව රුපියල් දසදහස දිය අත් විත්තිකරු නියම කරුණා. අතවරට පත්දරයට රුපියත් ස් ධහසකන්දයක් ගෙනනලෙස අධිකරණය නියෝග කලා. දෙදහස් දහයි වසරී නොහම්බර් මස විසි හත්වනදා අදාල දරිය දහම් පාසල් අධ්‍යාපනය ලබා කැනීම සඳහ පැමිණි අවස්ථාවයිදී, චීවර දහරියාගේ අ අපියෝජනයට ලක්වතිබෙනවා. රවාහන දඩමුදල්ගේ විම්ණ හා මේ මස තිස්වනදාාතෙක්, අදරේක සහ කාලයක් ලබද ඇති බව රජයේ ප්‍රෘතිධපාර්තමේත්ව නිවදනය කරනවා. එය අනුරතවාහන දඩනමුදල් පැල්කාරලවතග හකි බවයිම නිවදන දැක්වන්නේ. ුගේ ෙ වා මස හස හ ට පෙර කුත් කර ඇ ඩ පත්්‍රිකාග වීම හ ම සහන කාල වල ගබනවා ො- සගතයේ හේතුව ම සහන කා ලබදීම රජ න ත ැල් පාර් ම මලේසි ැල් පරිපාලන ලිපියවල ලිපන පැදි ඇ ව තැල් පාර් ම තු හන්රනවා ජාතන්ත්‍ර ගන් මන් මත් ප ොකර නිසා. පසගේ මැයිමස අගද මූදමගින් අදාල් ලිපි එවීම මැලසි ැල් පරිපාන න. ක්ෂය දර්රතාවවනිසා හස්සනකට වැඩිකාලයක් ප්‍රමාතවීම හේතුවන් ඒවා කියවා ගැීමට නොහැ වීඇ බයි තැල් දෙපර්මන්තුව පවසන්නේ. එම ලිපිවින් ලිපිනන් හඳනාගත හැකි පදහසක් පමණ ගමනන්ත ඇතම කරති වෙනවා. අනකුත් ලි ෙදහරම ස හ බාකෝඩ් අන්ක භාවිත කරම ලිපිනස්වාගනීමටතුර ලෙස මලෙසිය තැල් බදහරින් දනුවත්කරඇති බවයි තැල් පති රජි අආරත්මතා පවසන්නේ. මෙම උත්සාහ ර්ක නොවනොත් අදාර ලිතකගේ අපපසු මලේසිය අත පරරිත් සේවට යමුකර නිවැදදි ලිපියන් සහිතව නැවත ාගනීමට කටයතු කරනු ඇති. රාජ්‍ය බුද්්‍යාංශය සේවය කරමෙන් සිටිය දේසිදූරියා අනුත්තරකින් මියකගේ පොලිස් සැරන්වරයා වෙනුවෙන් ජාතික රක්ෂණ පාර අනමුතල රුපියල් මිලියන දෙක මතලහු පරිත්‍යාග කලා. සිතුම් දුලිත යුවාල් නැමති පොලිස් නිලධහරයා තවත් නිලධාරීකු සමග, රාජකාරී කටයුතුවල නිරතවත් සිටියදී සිදවූ අනතුරකින් බියගී පසුගියදායි. ජාතිකරෝහේ මුදල් මංකොලේ වැලැක්වීමට මුල්ලු මෙම නිලදධහරයා බියනවිට විසි දෙවනවයේ පසබනා. ඔහුුව වෙන් රුපියල් මලියන දෙක රක්ෂාවරණ මුදල ඔහුගේ දෙමවපියන් වෙත පිළිකැන්වීම වැලිකන්ද ගිනිදමට ප්‍රදේශීපහිටින් නිවසේදී සිදුකරුණා. ජාතික රක්ෂණ භාහර අරමුදලි ප්‍රාතිශය කළමනාාකරු IP වික්‍රමාරච්ිමහතා. එ ර යස්මීින් සුකාහා ශ්‍රී ලංකාවේ සත්්‍ය හා යුක්තියස් නහා වන ජාත්‍යන්ත්‍රය ව්‍යපෘතිය පිළිබඳව මේජි ජෙනරල් සුරේෂ් සලය මහතා එක්සත් ජාතින්ගේ සන්නධහනයට සහහා යුරපාසංගමේයට අද ලිපියයක් බහරදුන්න ඔහුන්වැෙන මිලිපිය බහරදු නීතිීය පසන් වේරසිහ මහතා ඒ සම්බන්ධය මලෙසාද හස් පල කළ. එලකන අපි දක් පලා තියනවා යස්මින් සුකා නමති තනත්තියක් සහ. ඉටන ත්තන් ට ්‍ර ෙක් න තනය මගේ සේවාදායකයාගේ කීතිනාමේතාත් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සාමය සහ සංවිධාවට බාධාවනාකාරය ප්‍රකාශ කීපයක් කරලතිෙන බව වගකයුතු අයතන හැටියට ලංකාව සාමය සහ සංහිධාව පිළිබඳව ක්‍රියා කරණ ආයතන හැටියටත් එක්සත්ජාතිගේ සංවිධානයත් යරෝප සංවිධානයත් මේ පිළිබඳව යම් කිසි සුදුසු පේවරක් ගනි කියලා අි බ පපරත්තු වෙන. මගෙනනිස්වාද රපවාහණනි සවසසාහයතයේ ප්‍රධාන පෘතිවවිකාශය අදට අවසන්. අපගේ මීළඟ පැවතිරකාශය ප්‍රාතිින මඇතිහට බලාපොරොත්වන්. සුදාසාක්.